පොකට් එකට ෆිට් වෙන new axe ticket perfume. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උදැසන 9:30ට රාජ්‍ය ආයතන වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියා. අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනී සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාමට රාජකීරියේ ගොඩනැගිල්ලක් කුලී පදනම් මත ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර භාවිත කළ ගොවිජන මන්දිර ගොඩනැගිල්ල පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් සඳහා ලබා දීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයකින් අනතුරුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ රාජකීරියේ පිහිටි මෙම නව ගොඩනැගිල්ලට රැගෙනු ලැබුවේ 2017 වසරේදී. කෙසේ වෙතත් මෙම ගොඩනැගිල්ල කුලී පදනම් මත ලබා ගැනීමට විසුම අත්සන් කරන අවස්ථාව වන විටත් එය කඩිනමින් කාර්යාලීය ගොඩනැගිල්ලක් සඳහා භාවිත කළ හැකි තත්ත්වයක නොතිබූ බව රාජ්‍ය ආයතන වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අනාවරණ වී තිබුණා. එමෙන්ම ගොඩනැගිල්ලේ මාසික කුලිය ලෙස රුපියල් මිලියන 21.5ක මුදලක් රජය විසින් ගොඩනැගිල්ලේ හිමිකාර සමාගමට ගෙවන බව සහ ගොඩනැගිල්ලේ පදිංචියට යාම සඳහා ගෘහ භාණ්ඩ ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමට රුපියල් මිලියන 466ක් වැය කර ඇති බවද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව කෙසේ වෙතත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ලට රැගෙන යාම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වන බැවින් ඒ සම්බන්ධයෙන් වගකීම අග්‍රාමාත්‍යවරයා භාරගත යුතු බවයි. යනුව ගොඩනැගිල්ල කුලී පදනම් මත ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව අද දිනේදී කොමිසම හමුවට කැඳවා තිබුණා. කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් අගමැතිවරයා පවසා සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සුදුසු ගොඩනැගිල්ලක් යොදා ගන්නා ලෙස තමා උපදෙස් ලබා දුන්නත් රාජකීරියේ පිහිටි මෙම ගොඩනැගිල්ලම ඒ සඳහා යොදා ගන්නා ලෙස තමා උපදෙස් ලබා නොදුන් බවයි. කෙසේ වෙතත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සිටින අතරවාරයේ අද පෙරවරු 10:45ට පමණ අග්‍රාමාත්‍යවරයා කොමිසමෙන් පිටතට යාමට අවසර ඉල්ලා සිටි අතර යලිත් පස්සරු 1:45ට පමණ කොමිසම හමුවේ පෙනී සිටියා. යලි සාක්ෂි ලබා දීම ආරම්භ කළ අවස්ථාවේ කොමසාරිස්වරින් සිදු කළ ප්‍රශ්න කිරීම ඉදිරියේ අගමැතිවරයා පැවසුවේ අමාත්‍යාංශයේ රාජකීය නව ගොඩනැගිල්ලට රැගෙන යාම තුලින් රාජ්‍යයට අධික වියදමක් දැරීමට සිදු වූ බව තමන් පිළිගන්නා බවයි. එමෙන්ම ඒ හරහා බලාපොරොත්තු වූ සාර්ථකත්වය මේ දක්වා අත්පත් කරගෙන නොමැති බවද අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. තමා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් ලබා දුන් තොරතුරු මත පදනම්ව බවද අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව රටපාලනය කළ බවත් තමා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ ක්‍රියාදාමයේද ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ ක්‍රියාදාමයේද අධීක්ෂණය කළ බවත් අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. සාක්ෂි ලබා දීමේ අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්සරු 4:30ට පමණ කොමිසමෙන් පිටව ගියා. Maxis, number one tie in Sri Lanka.